ഹായ് ഗായ്സ്, ഇതിങ് ഒന്ന് അപ്പി ഗാലു അവില്ല ഇന്നെ അപ്പി തൻ ഇന്നെ രാജ്കമ രാജ്കമ ഇമ്പുലഗഡ ഹരിയെ ഈ തമയ അപ്പി ആവേ ഇതിങ് ഈ വീഡിയോ എക്കാ ഗാന ബരുണാ ഈയെ ഗത്ത സമ്പൂർണ്ണ വീഡിയോ എക്ക മൻ ദൻ ക്ലിപ്പ് എക്കാ വിദിയട ദാന്നാ വീഡിയോ ക്ലിപ്പ് എക്കാ വിദിയട ഇതിങ് അദ ദേവനി ദവസ അപ്പി ഈ ആപു ഗമൻ അപ്പി ഈയെ എന്ന പടാൻ ഗത്തി ഉദേ ഹത ഹമാർട്ട വിദര ഈട പസ്സേ ഹത ഹമാരെ ഇന്ദല അപ്പി കോമാരി മെഹിട എനകോട എക്ക വിതരുണാ മോദ അപ്പി ബൈക്ക് വലാവേ ഇതിങ് ഏക നിസാ സഹന വില ഗയാ ഇന്ന ഈട പസ്സേ മഹാൻസി ഹൊന്ദടമ അപ്പി മകൻ അത്ര കര കരാവേ ഇവനട മഹാൻസി ඉතින් ඒක නිසා වීඩියෝ එකක් ගන්න උනේ නැහැ. ඊට පස්සේ අපි දවල්ට කාලා ඊට පස්සේ ගාලු කොටුවට ගියා හවස්වරුවේ. ගිහිල්ලා ඇවිත් ඊට පස්සේ අපිට රෑ පාටි එකක් තිබ්බා. අපි ඉතින් ඒකට ගිහිල්ලා එනකොටත් ගොඩක් රෑ වුණා. ඒක නිසා තමයි වීඩියෝ එකක් ගන්න උනේ නැත්තේ. දැන් අද දෙවැනි දවස. අද උදේ පාන්දරම අපි ගියා මෙතන තියෙන ලස්සන වෙල් දෑයක්. වෙල් දෑයට ගිහිල්ලා ඊට පස්සේ උදේ නැව් මෙල කිරි තියෙනවා. අපි ඒවත් අරගෙන ඊට පස්සේ මුදෝපු කිරි තියෙනවා. ඒවත් අරගෙන ආවා. ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද අපේ ගාලු යන දවස. ඉතින් උදේ පාන්දර හැරිලා ලෑස් වෙලා අපි මේ යන්නේ ගාලු. දැන් වෙලාව උදේ 7:20යි. අපි ඉතින් උදේම යන්න පිටත් වුණා. මොකද ඔයාලා හැමෝම දන්නවා අපි මේ ගමන අද යන්නේ බයික් එකේ කියලා. ඉතින් ගාලට ගොඩක් දුරයිනේ. අපි ඉතින් උදේම යන්න පිටත් වුණා. මේ අපේ පළවෙනි නැවතුම් පොළ. මේ කලතුරට චුට්ටක් කලින් ඉන්දුවර රෙස්ටොරන්ට් කියලා තැනක්. ඉතින් අපි උදේට කෑම ගන්න තමයි මෙතන නැවැත්තුවේ. කෑම කඩ හොයාගෙන හොයාගෙන ආවා. මෙතන තමයි සෙට් උනේ. අපි අතවලට ගිහලා බලමු ඉතින් කොහොමද කියලා. එලියට නොපෙනෙනාට එතන ඇතුළේ ඉන්ටීරියර් ඩිසයින් එක හරිම ලස්සනයි. කෑම ජාති නම් ගොඩක් තිබුණා. හැබැයි ඔක්කොම පිටි ජාති. මට මේ දවස්වල ගෑස්ට්‍රික් නිසා පිටි ජාති කන්න බෑ. ඒක නිසා මම ගත්තේ තෝසේ. මගේ කෑම එක රෙඩි වෙනකම් මම ඉතින් එතන ටිකක් ෆොටෝස් ගැහුවා. අයියලගේ අම්මයි තාත්තයි නංගි අයියයි හතර දෙනාම කෑවේ බිත්තර රොටි. මම විතරයි දෝසෙ කෑවේ. කාලේ ඉවර වෙලා අපි ආය අපේ ගමන පටන් ගත්තා. ඔයාලට ඉතින් ඔය ඈතින් පේන්නේ කළුතර චෛත්‍ය. ගාලුපාරේ යනකොට ගොඩක් තැන් තියෙනවා මෙහෙම වෙරළවල්. ඒ කියන්නේ අපිට බැහැලා ගිහිල්ලා රැල්ල පාගල වගේ ඉන්න පුළුවන්. ඉතින් අපි බෙන්තොට පහු කරලා බල පිටියට කලින් මේ තැන හම්බුනේ. මට මේ තැන නම හරියටම මතක නැහැ. අපි ඉතින් තේ එකක් හිම බීලා යන්න මෙතන නතර කළා. මුදුහුලම් වැති වැති බීච් එක අයිනේ බයික් එකේ ගාලු යන මේ ගමන මට නම් ලොකු එක්ස්පීරියන්ස් එකක්. අපි මේ දැන් පහු කරන්නේ සීනිගම දේවාලය. ඔයාලා හැමෝම දන්නවනේ එතන ගැන. ගමන අතරතුර අපට හම්බුණා රත්ගම පොළ. එතන දාලා තිබුණා කොමඩු කිල එකක්.
රුපියල් 80ට. අපි කොළඹින් කොමඩු ගන්න ගියාම රුපියල් 400ක් විතර වෙනවා කිලෝ එකක්. ඉතින් ඒක නිසා අපි ටක්කල් නවත්තලා එයාටම කියලා කොමඩු ගෙඩියක් අරගෙන කපාගෙන රේල් පාරට ඇවිල්ලා ඒක කෑවා. අර තියෙන්නේ අපේ කැමරාවට අහුවෙච්ච තවත් ලස්සන දර්ශනයක්. බලන්නේ කපල් එක කොච්චර නිදහසේ කොච්චර ලස්සනට එන්ජොයි කරනවද කියලා ලයිෆ් එක. අපි දැන් ඉන්නේ රත්ගම තියෙන ලස්සන ගම්මානෙක. ඉස්සෙල්ලාම අපට හම්බුනේ මෙන්න මෙයාලා මොනරු. හරිම ලස්සන දර්ශනයක් නේද? මේ තියෙන්නේ මගේ ලයිෆ් එකෙන් මම කරන්න ආසම දේ. බයික් එකේ හෙල්මට් එකක් නැතුව යන්න තියෙන එක. ඒක ඉතින් ලංකාවේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වුණාට යන්න පුළුවන් තැන්වල මං ඒක කරන්න අමතක කරන්නෙත් නැහැ. ලොකේෂන් එක දකිනකොටම ඔයාලා දන්නවා ඉතින් දැන් මං කොතනද ඉන්නේ කියලා. ඕ අපි ඉන්නේ දැන් ගාලුකොටුවේ. අපි රත්ගම ගෙදරට ගිහිල්ලා දවල්ට කෑම කාලා ටිකක් වෙලා රෙස් කරලා මෙතෙන්ට එනකොට හවස 4ට විතර ඇති. බලන්න ඉතින් මෙතන තියෙන ලස්සන. අපි මේ ඇවිත් තියෙන්නේ ඉරිද දවසක. ඒක නිසා ගාලුකොටුවේ ටිකක් සෙනඟ වැඩි. ගොඩක්ම හිටි ක්ලාස් යන ළමයි. ලංකාව කියන්නේ කොච්චර ලස්සන තැනක්ද කියලා මේ වගේ තැන්වලට ආවහම හොඳටම දැනෙනවා. අපිට ලංකාවේ තව කොච්චර ලස්සන තැන් තියද බලන්න යන්න. හිතාගන්න බැහැ ලංකාව මෙච්චර ලස්සනද කියලා. අපි ඉතින් ඒ යන හැම තැනම හොඳට මතක තියාගන්න ඕනේ. අපි ගිහින් ආවට පස්සේ තව කෙනෙක් ඒ තැනට යන්න පුළුවන් විදිහට ඒ තැන ඉතුරු කරලා එන එක. ඒක අපේ වගකීමක්. ගාලුකොටුව ඇතුළේ රෙස්ටුරන්ට් ඕන තරම් තියෙනවා. ඒව ගොඩක් ඒවා තියෙන ටුවරිස්ට් බේස් කරලා හැදිච්ච ඒවා. ඉතින් මෙතන ආමියකින් තමයි කරන්නේ. කෑම බීම වල මිල ගණන් සෑහෙන්න අඩුයි. මමත් ඉතින් නෙස්කැෆේ එකක් අරන් බිව්වා. ඉතින් මේ අපේ දෙවනි දවස. උදේම ඇහැරිලා අපි ඇවිදගෙන ආවා වෙල්යායක් බලන්න. ඉතින් මේ කාලේ කුඹුරු වැඩ. අක්කර ගානක් යායට එක දිගට කට්ටිය කුඹුරු වැඩ කරලා තිබ්බා. බලන්න හරිම ලස්සනයි. හරිම ආසයි. මට හම්බුණ අලුත් යාළුවේ චූටිම චූටි මල්ලි කෙනෙක්. ඉතින් එයා මාව එක්කගෙන ආවා මේ පැත්ත පෙන්නන්න කියලා. ඉතින් කොල්ලා මාව කොහොම හරි කුඹුරටත් බැස්සුවා. අපි ඉතින් නියර දිගේ ඈතට ඇවිදගෙන ඇවිදගෙන ගියා. ඒ ඇවිදගෙන යනකොට මම අතීතයටත් ගියා ඉතින්. මොකද ඉස්සර ගමේ ඉන්න කාලේ අපි කොහොමත් හිටියේ මෙහෙම තමයි. කොළඹට ආවට පස්සේ තමයි ඉතින් මේ දේවල් මග ඇරුණේ. එතනින්දි මට හම්බුණා ස්කූටරයක්. පදිනවා කියලා ඉතින් මට වාහන පදින්න පුළුවන්. ඒක විතරයි. ඔව් එන්න බලන්න. තග්ගාල ඒක අරගෙන පදින්න ගත්තා. අයියා නම් පදින්න එපා කිව්වා. මං ඒ උඩට ගියා ඉතින්. ඕ හෝ හෝ හෝ. හරි ඔයාට ගෙවන්න සල්ලි දිනවනේ ඔකට එකින් දවුලන්නේ. මඩගවත් ගියාද මේ මඩ ගෑවිලාද? නැහැ නැහැ. ස්ටෑන්ඩ් එක තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. කවුද බයික් එක දුන්නේ ඔයාට? අපිට නැව් මෙලකිරි හම්බෙලා තියෙනවා. අපි ඔය බොරු අර අරකත් ගේනකො මොදෝපු කිරියද? මම මෙතන තියෙනවා. ෆ්‍රිජ් එකේ දැම්මවා. හා ෆ්‍රිජ් එකේ දැම්මලු. ඒක අරන් එන්නක. චියර්ස්. චියර්ස් මෙහෙම. චියර්ස්.
ඒක මාර රහයි හරිද නැවුම් නැවුම් කියන්නේ මේ මේ පල්ලෙහන්නේ කියලා තියෙන වතුර කලවම් කරලා නෑ මේක ඔරිජිනල් ගේනකෝ මේ මෙහි මේ කොල්ල ගනින් දැ මට අල්ලන්න බෑ මේ මෙහි කිරි දෙන්නේ මේ විදිහට බෝටල් වල දාලා මේවත් මේ මුදූපු කිරි ෆ්‍රිජ් එකේ දාලා තියෙන අපි අද ගන්නේ අපිට කොළමින් හම්බෙන්නේ වතුර කලවම් කරපු ඒවානේ මේවා වතුර කලවම් කරපු නැතිව හොඳේ රසම රස මං සම්මනේ කිරි මේවා බොන්නේ නැහැ සුදු පාට කිරි ඒවනේ මං එළ කිරි බොන්නේ දැන් වෙලාව උදේ 10යි. අපි දැන් මේ හික්කඩු යන ගමන් නාන්න. නාලා හැමම අපි කොළඹ යනවා. මේ ඉතින් ඇතුල් පාරකින් යන ගමන්. රත්ගමේ ඉඳලා ඇතුල් පාරක ඉතින් ඒක නිසා මේ විදියට යන එක අවුලක් නැහැ. මේන් රෝඩ් එකට ගියාට පස්සේ හෙල්මට් එක දාගන්න ඕනේ. කොහෙද යන්නේ? අපි යන්නේ හික්කඩු නාන්න. මේ මම හික්කඩුවක් පළවෙනි පාර. ගාල්ල යපු දෙවෙනි පාර නෙති. මම මුහුණ දෙනාන හරි මාසයි. ඉතින් මේ වගේ chance එකක් miss කරගන්නේ නෑ මම කීයටවත්. මෙතන ගොඩක් tourists අය තමයි ඉන්නේ. ලංකාවේ අයත් ඉන්නවා. ඉතින් ඕනෙ කෙනෙක් ඇවිල්ලා ඕනෙ විදිහට ඉන්න පුළුවන්. දාන්නෝ. හොදලා ගන්න කිව්වා වතුර ඇතුළට දාලා. අනේ. තදට තමයි යෝක දාන්නේ කොහොමද? හරි හරි. ඒක නෙමෙයි. මේක මෙන්න මෙතන සයිස් එක ලොකු කරගන්න පුළුවන් අපිට. හරිද? ඔයාට ලොකු කරගන්න ඕනේ නැනේ. ගුලිය පිටිපස්සෙන් දාන්න. හරි. ඉර නෑ. ඉරයි. ආ ගිහිල්ලා බලන්න වතුර යට. ඔහම යට යන්නේ ඔක මෙහෙම පල්ලෙහා බලන්න බිම. මෙතන තව තියෙනවා සර්ෆ් බෝඩ් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ගූගල්ස් තියෙනවා ඒව දාන්න පුළුවන්. ඊට පස්සේ කොරල් පල බලන්න වෙනම යන්න පුළුවන්. බෝට් සෆාරි එකේව තියෙනවා. ඔයාලට ඇවිල්ලා කරන්න පුළුවන්. මෙතන කඩුවේ පාර අයිනම කඩවල් ගුටාරියක් තියෙනවා. ඒ ෆැසිලිටීස් අපට දෙන්න බලාගෙන. ඉතින් සල්ලි ගෙවලා අපි ඒව ගන්න පුළුවන්. ඔකේ දැන් අපි නාලා අප කොළඹ පැත්තට යන ගමන් ඉන්නේ. තාම අපි දවල් කෑවේ නෑ. දැන් කන්න තරකුත් බලන්න ඕනේ. ඊට පස්සේ තව කොහෙද මේ කැස්බෑව බලන්න කරන් තියෙනවා කියලා කිව්වා මේ යොහාන්. අපි යන ගමන් එයාටත් කතා කරගෙන අපි එතෙන්ටත් ගිහිල්ලා තමයි යන්නේ. ඉතින් දැන් අපි යනවා හික්කඩුව පහු කරගෙන අම්බලම්මඩ පැත්තට. මේ අර දිගටම තියෙනවා මේ පාරිහා පැත්තේ මේ ඔයාලා අර කලින් මම කියන්නේ මම දාපු වීඩියෝ එකේ දකින්න ඇති මේ අපි ගාල්ල පැත්තේ යනකොටත් මම ඒක මේ වීඩියෝ එක අරගෙන ගියේ එතන මේ බෝටු කරවල තියෙනවා පාර දිගටම මේ අම්බලංගොඩ ඉඳලා හික්කඩුවට යනකම් එක දිගට මේ බීච් එක පැත්තේ ලයින් එකේම තියෙනවා මේ බෝටු කරවල දාලා ඉතින් මේවත් ගන්න අයට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් බෝටු කරවල තමයි තියෙනවා හොඳයි කියලා කියන්නේ මේ පරවලවලි ඒවත් ගන්න පුළුවන් මාරම මේ අමුතුම ෆීල් එකක් බයික් එකේ යනවා කියන්නේ මේ බීච් එකට ආයෙ මට මේ තියෙන එකම බය ෆෝන් එක වැඩේ කියලා නැත්තම් මේ අර උගුලම් පාරත් එක්ක ඒක මරුවනේ ඒ කියන්නේ මේ ටයිම් එක නම් හොඳ ගණන් ගිහින් මුදුන් වෙලා තියෙන්නේ අවුයි අවුනාට ඒක ලොකුවට දැනෙන්නේ අර මුදු උලන් ඉන්න
කොහමරි ඉතින් අපි දැන් අම්බලංගොඩ පැත්තට යන ගමන් ඉන්නේ. අම්බලංගොඩ අතර තුර තියෙන කඩේක නවත්තලා කන්න ඕනේ බඩගිනි. ක්‍රැප්ස් තියනවාද කියලා තමයි බලන්නේ මේ. තාම එහෙම කඩයක් සෙට් වුණේ නැති හික් කඩුවෙන් ඔයාලට මේ ක්‍රැප්ස් කන්න ඕනනේ හික් කඩුවෙන් කන්න පුළුවන්. කට්ටිය ඉතින් ඉස්සරහට යන් කියලා කිව්වා මේ ඒ වෙලාවේ එච්චර ලොකු බඩගින්නක් තිබුණේ හැම ටිකටම එනකොට අපි ෂෙඩ් එකෙන් අතර කරා තෙල් දාගන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සී ලයිෆ් එකට කැස් බෑව බලන්න. ඉතින් අපිට මේ ගමනට යොහානොත් එකතු වුණා. මේක තියෙන්නේ අහුංගම. ඉතින් කැස් බෑව බලන්න ඔයාලට මෙතන එන්ට්‍රන්ස් ෆ්‍රී එක එක්කෙනෙක්ට රුපියල් 300ක් වෙනවා. අපි නොදන්න ගොඩාක් දේවල් මේක ඇතුළට ගිහම දැනගන්න පුළුවන් වෙනවා. ඒ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදාගන්න මං අමතක කළෙත් නෑ. ඒක නිසා හොඳට බලන්න හොඳට අහගෙන ඉන්න මෙතනින් එහාට කියා දෙන හැමදේම. ඉතින් අර එක එක පාට ඇදෙනවා රටව නම් සුදු මේකෙත් කින්නේ මෙයාගින්ම තමයි සුදු එකේ දීගන්නේ මෙයාගේ පිටර එන්නේ මේ හොස්පිටල් ගියන එක්කෙනා තමයි මේ පොතු පොතු වගේ දෙනවා මේ කට ඇතුලෙන් ඉන්නේ අපි උදුස්සගේ හොටේ තියෙන්නේ මේ ලොගෙට මෙයාත් ඉන්නේ මේ ලෙදර් බෑග් කින කැස් බෑවත් ඉන්නේ ගැමුරු මුදේ ගොඩ ඉතින් මෙයා ලේසියෙන් හොයන්නම් වෙන්නේ නැහැ ඉතින් අර කලාතුරු කින් තමයි ගොඩට එන ඔය යාපනයේ පැත්තේට ඔය එක එක අම්පාරේ ඒ පැත්තේම තමයි මෙයා ඉන්නේ ඉතින් මේ බීච් එක නම් මම නම් දැකන්නේ තාකා දක මේක ඇල්ලත් නෑ ඉතින් මෙයාගේ පිටර තමයි ලොකු ලොකුම කැස් නෑවත් මෙයා මීටර් දෙකක් ලොකු කිලෝ 250 පරිදිම මේ මෙයාගේ පිටර තමයි පොඩිම පිටර මේ පිටර මේල ග්‍රීන් ටර්ටල් පිටර මම බෝතලේට දාලා පෙන්නන්නේ අර මේ අතින් අල්ලන්න බැරි නේද ඉතින් එක එක මේ අර කුකුල් පිටරේ හයියන්නේ මේක හයියන්නේ මෙල බිත්තර අර බෙහෙත් වතුර දාලා ආරස්සාව තමයි. ඒක මතින් ඉන්න ග්‍රීන් ටර්ටල් ඔලුවේ රෙදි ආවිදින් අර බිත්තර ගනනලා දුනා උදේ පොඩියට අරන යටින් හරන කලෙල්ලගේ. ඉතින් ඔය වලයිටිලෙම ආඩියක් විතර ජම්රට දෙන්නේ ඊට පස්සේ තමයි කටව් එළියට එන්නේ. ඕකේ ඇවිද ඇවිද ඉන්නකොට ඊට පස්සේ මේක කරලා දානවා ඊට පස්සේ අපි බීච් එකට ගලක් දානවා. අපි කටියක් දෙනවා දැන් මේ කාලේට පැටවු නැහැ. ඔය දැන් මේ ළඟදී ළඟදී එන බිත්තර තමයි. මේ ඇලි ගැස් බෑ ඉතර ලක්ෂකින් දෙන්න මාස 9 ඔලී උපංගේ යටි ඔය පෙල්ලක් තදයි ඇහත් ඇලි ගැස් බෑ කියන්නේ ඉතර ලක්ෂකින් එකෙක්
අරයාගේ හතරම තියෙනවානේ මෙයාගේ කතයි තියෙන්නේ මේ මේ තුනම නෑ තුනම නෑ තුනම නෑ ඔලුව දෙන්න කියන්නේ යාට තමයි අර වයස යාට 25 කියන්නේ යාපි හදලා කියන මේ වයස අර පරිස්සම වෙන්නේ කියන්නේ මේගොල්ලෝ දැන් අර පාට වෙනස් වෙන්නේ එක එක පාට මොකද කැට වෙන්නේ ලොකු වෙන තමයි පාට වෙනස් වෙන්නේ දැන් මේ දාලා මුදට අර වගේ දැන් සීසන්නේ මේ සීසන් කාට එනවා හතර දෙනාගේ මාත් නැහැ බයි බාවින්න මේ ගෙනල තම ඔය දැල්ලරට කැටිලා මේ ගෙනල තම දෙහි කියේ ඔක්කොම කරේ දැන් ඔය ඔය මැවුම් ගාපුවක් තියෙන තැන අත්දලා දැන් සිල් සියක් හොලා මේගොල්ලෝ මූතර දාන්න නැත්නම් මූතර නම් ආයෙ පොඩ ගන්න මේ පීන පීන ඉන්න බෑනේ අර රැඩි පාර වලට නැත්තම් මිනිස්සු මිනිස්සු මේගොල්ලෝ තරන් ගිලා නසක ගන්න ඒකයි දුන්නොත් ඉතින් ඉවරයි අන්නනවා දැන් ටික තරහක් මෙයාගේ පස්ස කකුල් දෙක නැහැ බැලුම් කිපිලාද ක්වීන්ඩර් අරයාගේ හතර පුදිනවා මෙයාගේ දෙකයි තියෙන්නේ ඒ කියන්නේ පස්ස කකුල කොටයි දැලකට කපලා ගිහලා හිට් කරන තර ඉඳලා එන දැන් මෙයා මුදුර දාන්න නැත්නම් මෙයා මුදුර දීන්න නැහැ මෙයා මේගොල්ලෝ මෙහෙමම තමයි ලියන්නේ දැන් මේ හොස්පිටල් එකක් හදන්නේ දැන් කැස් ගාවට දෙක කරාම පැය දෙකක් තුනක් අල්ලන් ඉඳලා ඊට පස්සේ ඒ බේත එල්ලුවට පස්සේ තමයි ආයෙ වතුරට දාන්නේ නැත්නම් අර බේත් කරන ගමන් දැන්මම අර බේත තියෙනවා අපේ වගේම ඉන්ජස්සන් දානවා සේලා ඉන්නවා ඒ වගේ වාලයි සේලට බේත දාන හේටි වට්ටන දැන් මෙයා හරි අහිංසක අපි නැතිමෙන් පාවුනේ ඒ දින හොස්පිටල් මුසු මර මර මේගොල්ලෝගේ කට තරම් දෙන වගේ පොත් පොත් පොතු වගේ දිනා මේගොල්ලෝගේ තර එක එක ඩිසයින් දිනා ඉතින් මිනිස්සු ඉස්සර කාලේ මේ දේවල් ගන්න සංක්ලාස් තන්නාටි මුදු පනාරේ මෙයා දිනේ මෙයාගේ කට එක ඒකයි ඔයනේ අතල බලන්න ඔබේර ന്യാය කටකින් තමයි අපි සගේ රෝටේ තින් තමයි ඒ විදිහට තමයි අම්බලංගොඩ මෙයා ඕනෙලාක කතා කරාමෙන දැන් මෙයා කියන විදිහට තමයි අර හොස්පිටල් එක හදන්නේ දැන් අර මේසේ මෙතෙන්ට ගෙනල්ල තමයි බෙහෙත් කරන්නේ මේ මං අල්ලන් ඉන්නේ ඉතින් බෙහෙත් කරාම පැය 3ක් විතර අල්ලන් ඉන්නවා මේ අතක් අයින් කරලා උපරේෂන් කරනවා ඉතින් මේ හරියාකාර බෙහෙත ඇතුළට ඇතුළුනම් පස්සේ තමයි පැය 2ක් විතර ඉඳගෙන තමයි මේ ටැංකියට දාන්නේ නැත්නම් දැම්මොත් එකපාරටම දැම්මොත් අර බෙහෙත් ක්‍රීමෙන් වැඩන්නේ ඒ දෙනානේ මේ දැල්ලෙන්ට ඔය පාවි පාවි දෙනවා ප්ලාස්ටික් පොලිතින් කාලා මේ ගලාගෙන මේගොල්ලන්ට දෙන්නේ මාළු දෙනවට කටු අයින් කරලා හරිද දැන් ලොකු මාළු දෙනවද දෙන්නේ ඉඳපවන්නෝ ලින්නෝ අලගොඩු ඒ වගේ මාළු කපාලා අපේ පොඩි ළමන්න දෙන ඒ වගේ ගෑනි ගෑනි කපන තමයි දෙන්නේ දෙන ප්‍රමාණය දෙනවා කිලෝ දෙක තකන්නේ තුන කරන්නේ විදිහට එන මේකට මතර ගිහන් ළමයි කන්නානේ ඊට පස්සේ ආයෙ හොදලා නාවලා ආයෙ දානවා ඒක ආබද්ධ කට්ටිය කන්න බැරුණෝ ඒගොල්ලන්ට කවන්න පහත් වෙලා මෙහෙම අර පීනන්න බෑනේ පහත් වෙලා කන්න වෙන කවනවා ඒක
බස් ගන්න හැමදාම දෙයක දෙන්නේ දවසක් කර දවසක් කරලා ස්කූටි පෙටවන්න දවස ගන්න අනික් කඩේට දවසක් කර දවසක් නැත්තම් වම්මිලා අපි වගේ ඉඳවන්නේ නැන්නේ ඒගොල්ලෝ ඉතින් මාළු කිලෝ 20ක් වෙනවා කට්ටියට මේකට වැටෙන ආධාරනොත් මේගොල්ලෝ බේච් කරන එක තමයි කරන්නේ මේගොල්ලෝ උදව් කරන මේ ඕරන්ජ් කට්ටිය කියන්නේ මේගොල්ලොත් ඇවිල්ලා ඔය නානවා කරනවා සුද්ධ කරනවා තුවාලා මේගොල්ලෝ ඉතින් මේ ඩොක්ටර්ත් එක්ක එන්න ඕනේ ඒගොල්ලන්ට මේ ඩොක්ටර් ඉන්න ඕනේ කියලා දෙන විදිහ තමයි ඒගොල්ලෝ බේච් කරන්නේ දැන් මේගොල්ලොන් ගෙත් වෙනවා දොස්තර කියන්නේ ඒගොල්ලොන් ගෙත් වෙනවා ඒගොල්ලෝ කියලා සපෝට් එක දෙනවා මේකට තුන එලිකස් කරනවා ප්‍රලක්ෂණී මේ ඉතිගිලි මෙයාගේ පිටේ පැත්තක් අඩුයි. අවුරුදු තුනකට කිට්ටුයි දැන් මෙයාට අර චීනෙට කොරෝනා ඉන්න තවත් මොකට දවස් ගන්න මෙයා ගිහුවා. ඉතින් මේ අමුතු ලස්සනක් තියෙනවා. අර අත්තර පිටර වලින් තමයි අර ගාලේ කරන පිටර පිටර වලින් තමයි ඒක අත්තර ගාන ඒක ටාගේ බබදේ. දැන් ටාග මේ විදිය තමයි යන්නේ ඇගේ. මෙතනින් අවසාන ඊට පස්සේ ඉන්නේ. මේ ඉන්නේ යොහන්. මෙයා කියපු නිසා තමයි අපි කැස්පෑ බලන්න මෙතෙන්ට ආවේ. ඇත්තටම ආපු එක නම් ගොඩක් වටිනවා. මොකද සෑහෙන දේවල් අපට දැනගන්න හම්බුණා. මෙතන කැස්පෑ පැටව ඉන්න කාලවලට ආවොත් අපිට කැස්පෑව මුහුදට නිදහස් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අවාසනාවට අපිට ඒ චාන්ස් එක හම්බුනේ නැහැ. මේ ඉන්නේ අපට ගොඩක් දේවල් කියා දීපු කෙනා. එයාගේ නම කුමාර. එයා ඉතින් මේ වීඩියෝ එක YouTube දානවා කියලා කිව්වාම හරි සතුටු වුණා. අපි ආයෙමත් අපේ ගමන පටන් ගත්තා. ඉතින් යොහනුත් අපිත් එක්ක අලුත් ගමට යනකන් යන්න ආවා. අර මේරේ කොහෙද? සුනාමියට මේරේක මේව උනේ. කොච්චිය හුස්සද? ඔකේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ. දවල්ට කෑම ගන්න මේ වෙනකොට වෙලාව එකහමාර පහු වෙලා. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ යාලු බීච් එකට. මං හිතන්නේ අලුත්ගමට අලුත්ගමට කිට්ටුයි. අපි අම්බලංගොඩ පහු කරගෙන ඇවිල්ලා ඊට පස්සේ කැස්පෑව බලලා ඊට පස්සේ අලුත්ගම පැත්තට යනකොට තමයි මේක තියෙන්නේ මේන් රෝඩ් එකේමයි. බීච් එකයිනේ. හරිම ලස්සන ලොකේෂන් එකක්. ලන්ච් එක ගන්න ගමන් ඒ කියන්නේ බීච් එක අයිනේමයි තියෙන්නේ. ඒතකොට ඔයාලට ලොකේෂන් එක මාරම ලස්සනයි. මුදු උලන් වැඩි වැඩි ලන්ච් එක ගන්න පුළුවන්. හරිම මේකනේ අර ලොකු ක්‍රවුඩ් එකක් මෙතන නෑ. මන් දන්නේ මේ අදද කියලා මෙහෙම නැත්තම් ලොකු ක්‍රවුඩ් එකක් නෑ. දැන් අපි එන වෙලාවේ නම් අපි තව ෆැමිලි දෙකක් ඉන්නවා මේහා පැත්තේ. එයාල විතරයි. ඉතින් ගොඩක් කෑම ಜಾති තියෙනවා. ඔයාලට ඕඩර් කරගන්න පුළුවන් සී ෆුඩ් වර්ග එක එක ಜಾති. ඉතින් අපි ආව මෙතෙන්ට දැන් කෑම ඕඩර්ස් දාලා අපි ඉතින්
අපේ කෑම එක එනකම් බීචක පැත්තරා එකන බීචක පැත්තට එන්න කියන එකක් නැහැ මෙතනමයි එයාලගේ කැනෙ ඒ ඒරියක තියෙන ඔල දකින්න ඇති එතන එහා පැත්ත බීචක තිස්සේ අපි මේ පල්ලෙහාට මේ ඒරිය එකම මේ එයාලගේ ඒ එයාලගේ හොටෙල් සීමාවේ තමයි තියෙන්නේ ඉතින් ඒක නිසා ඕන තරම් කැවිදින පුළුවන් මෙතන බෝට් තියෙනවා ඉතින් හරි ලස්සනයි හරි ලස්සන ලොකේෂන් එකක් ඉතින් ඔයාලට ගාලු යන ගමන් හරි ගාලු ගිහිල්ලා එන ගමන් හරි මේ වගේ ලොකේෂන් එකක නැවතිලා ඔයාලගේ ලන්ච් එක එහෙම ගන්න පුළුවන් ඔන්න ඉතින් අපේ කෑම එක හම්බුණා මම නම් හරිම බඩගින්නේ හිටි ඉතින් ගත්ත වෙලේ ඉඳන් කාගෙන 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 ගියා සීෆුඩ් රයිස් එකක් තමයි මම නම් ඕඩ කරේ කෑම ටික නම් රසයි අපි හිතුවට වඩා ප්‍රමාණයක් එයාලා දීලා තිබිච්ච ප්ලේට් එකේ තිබුණා ඉතින් සර්විස් එකත් හොඳයි එහෙම අවුලක් නෑ ඔය විදිහට තමයි ඉතින් ලන්ච් එක ගත්තේ අපි ඉතින් ලන්ච් එකෙන් පස්සේ අපි ගෙලින්ම ගෙදර යනවා ගෙදර කියන්නේ ඊගාවට අපිට අලුත්ගම එතන ඉඳලා මං හිතන්නේ පැය 3ක් යනෙහෙකුත් නැහැ ඒ වගේ ඩිස්ටන්ස් එකක් තියෙන ඉතින් බ්ලොග් එක ඉවර කරන්න මම මෙතනින් ඉතින් ඔය විදිහට තමයි අපේ බ්ලොග් එක අපි ගාලු ගියේ හැටි බයික් එකේ ගාලු ගියේ හැටි ඔය විදිහට තමයි අපි කියන්නේ අපි නතරලා හිටපු තැන් ඊට පස්සේ පාටි එකේ ඒ වගේම ගොඩක් මිස් වෙන්නේ නැති මොකද මගේ ෆෝන් එකේ බැටරි බැහැලා මම දන්නේ නැහැ චාර්ජ් එකට දාන්න වුණා ඉතින් ඒක නිසා ඒ ටික මට රෙකෝඩ් කරගන්න විදිහක් තිබ්බේ නැහැ ඉතින් ওই විදිහට තමයි අපේ දවස් දෙකේ ට්‍රිප් එක ගෙවුනේ ඉතින් අපි දැන් කෙලිම ගෙදර යනවා ඉතින් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩාරියක් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට කිලෙන් නම් එනම් මොකටද ආදරේ බයි